සියලු දෙනාම නැවත සාදරයෙන් පිළිගන්නවා ෆිසික්ස් කුප්පියට. හරි. මේ වීඩියෝ එකට තේමං යාන්ත්‍ර විද්‍යාවේ ඒකමාන සහ ද්විමාන චලිත විශ්ලේෂණය යටතේ සරල රේඛීය චලිතය පිළිබඳ සාකච්ඡා කරනවා. අපි මුලින් බලමු මොකද්ද ඒකමාන චලිතයක් කියන්නේ කියලා. බලන්න. වස්තුවක චලිතයේදී ඒ කාලයත් සමග පිහිටීම නිරූපණය කිරීම සඳහා නීත ලක්ෂයක සිට තෝරාගත් එක් දුරක් හෙවත් එක් ඛණ්ඩාංකයක් පමණක් ප්‍රමාණවත් වේ නම් එය ඒකමාන චලිතයක් කියලා අපි කියනවා. උදාහරණ විදිහට ගන්න පුළුවන් ගසකින් සිරස්ව පහලට වැටෙන ගෙඩියක්. ඒතකොට බලන්න මේ ගසේ ගෙඩිය තියෙන තැන කෙලිම පහලට වැටෙන්නේ. ඒතකොට මේ ලක්ෂ දෙකක් විතරයි අපිට අවශ්‍ය වෙන ඛණ්ඩාංක දෙකක් පමණක් අවශ්‍ය ඇතිනම් අපි ඒකට කියනවා ඒකමාන චලිතයක් කියලා. ඒ වගේම ඍජු මාර්ගයක් දිගේ මෝටර රථයක් චලිත වීමත් බලන්න ඍජු මාර්ගයක් දිගේ යද්දී මෙහෙම නෙමෙයි ඍජු මාර්ගයක් දිගේ යද්දී මොකද වෙන්නේ? ඒකත් මේ ලක්ෂය නම් මේ ලක්ෂයෙන් නම් මේ ලක්ෂයට ඍජුව ගමන් කිරීම අපි සලකන. ඒතොර ඛණ්ඩාංක දෙකයි අපි සලකන්නේ. ඊළඟට අපි බලමු ද්විමාන චලිතයක් කියන්නේ මොකද්ද කියලා. වස්තුවක චලිතයේදී ඒ කාලයත් සමග පිහිටීම නිරූපණය කිරීම සඳහා එකිනෙකට ලම්බක වූ අක්ෂ දෙකක දුරක් හෙවත් ඛණ්ඩාංක දෙකක් අවශ්‍ය වේ නම් එවැනි චලිතයට අපි කියනවා ද්විමාන චලිතයක් කියලා. උදාහරණ වශයෙන් අපිට ප්‍රක්ෂිප්තයක පතේ ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට ඛණ්ඩාංක ඒ කියන්නේ අක්ෂ දෙකක් අවශ්‍ය වෙනවා. මේ x අක්ෂයක y අක්ෂය කියන දෙකම අවශ්‍ය වෙනවා. එතකොට මේ හරහා තමයි අපේ මේ ප්‍රක්ෂිප්තය යන්නේ. වෘත්තාකාර චලිතයක් වුණත් එහෙම තමයි. වෘත්තාකාර චලිතයක් අපි දැන් වෘත්තාකාර පතේක ගමන් කරන්නේ. එතකොට මෙතන තිරස් අක්ෂයයි y අක්ෂය සිරස් අක්ෂය කියන දෙකම අපිට අවශ්‍ය වෙනවා. හරි. ඊළඟට මම යනවා චලිතය හා බැඳී පවතින රාශි පිළිබඳ කතා කරන්න. මේ ටික මේ කොටස ගොඩක් වැදගත් කොටසක්. මොකද හරියට මේක අත්විවරම වගේ. මේ ගැන හරියට අවබෝධයක් නැත්නම් මේ පාඩම ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. හරි. මුලින් බලමු අපි දුරහා විස්ථාපනය කියන්නේ මොකද්ද කියලා. අපි දන්න දෙයක් කලින්ුත් දන්න දෙයක් ආයේ බලාගමු. දුර කියන්නේ වස්තුවක චලිතයේදී එහි ගමන් කළ චලිතයේදී ගෙවා යන මුළු දුරට අපි කියනවා දුර කියලා. එතකොට විස්ථාපනය කියලා කියන්නේ වස්තුවක් චලිතයේදී ආරම්භක පිහිටීමේ සිට අවසාන පිහිටීම දක්වා ඇති ඍජු දුර විස්ථාපනය කියලා කියනවා. නැත්නම් අපි කියනවා කෙටිම දුර විස්ථාපනය කියලා කියනවා. හිතන්න දැන් පුද්ගලයෙක් මේ ලක්ෂයේ සිට මේ ලක්ෂයට ගමන් කරනවා මෙන්න මේ මාර්ගයේ ඔස්සේ. එතකොට මොහු ගමන් කරපු දුර තමයි මෙන්න මේ මාර්ගයේ දිගම දිගම මේ දුර බවට පත් වෙනවා. මෙයාගේ විස්ථාපනය කියලා ගන්නෙ මෙන්න මේ ලක්ෂයයි මේ ලක්ෂයට තියෙන කෙටිම දුර. ඒ කියන්නේ මෙන්න මේ හරහා ඍජු රේඛාවක් ඇඳම අන්න ඒක තමයි මෙයාගේ විස්ථාපනය කියලා අපි ගන්නෙ. ඊළඟ දේ තමයි දුර අදිශයක්. ඒතකොට දුර කියන එකට දිශාව වැදගත් වෙන්නේ නැහැ. ඔහු මොන දිශාවට හැරලා ගියත් එයාගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. අපි එයාගේ අදිශ අගේ විතරයි සලකන්නේ. ඒ කියන්නේ විශාලත්වයේ විතරයි සලකන්නේ. ඒ වුණාට විස්ථාපනය දෛශිකයක් විස්ථාපනය කතා කරද්දී අපි නිතරම දිශාව සලකන්න ඕන. දැන් මෙයා මොහු මෙතනින් දැන් මෙතනට ගමන් කරා නම් ඔහු ගමන් කරපු දුරයි අපි එයාගේම එයාගේ දිශාවත් අපි අනිවාර්යෙන් පෙන්눔 කරන්න ඕන මෙන්න මේ දිශාවට කියලා. ඒක අපි උතුරෙන් හෝ නැගෙනහිරින්ද බටහිරින්ද කියන එක අපි අනිවාර්යෙන් නිරූපණය කරන්න ඕන. ඊළඟ දේ තමයි දුර චලිත වූ මාර්ගයේ මත රඳා පවති. ඒ කියන්නේ දුර මේ මාර්ගෙන් ගියාම එක දුරක් එනවා. ඊට පස්සේ මේ පැත්තේ මෙහෙම මාර්ගෙන් ගියාම තව දුරක් එනවා. ඒ වගේ මේ හරහා යන්නත් පුළුවන් ඕනනම් දුරට. ඒකත් දුරක් විදිහටම ගන්න පුළුවන්. එතකොට දුර කියන එක යන මාර්ගයේ මත රඳා පවතිනවා. ඒ වුණාට විස්ථාපනය යන මාර්ගයේ මත රඳා පවතින්නේ නෑ. බලන්න මෙයා මේ මාර්ගෙන් ගියත් මේ මාර්ගෙන් ගියත් මෙයාගේ විස්ථාපනය මේ මැදින් යන පාර විතරයි. ඇයි? ආරම්භක ලක්ෂ්‍ය සිට අවසාන ලක්ෂ්‍යයට තියෙන කෙටිම දුර තමයි අපි විස්ථාපනය කියලා සලකන්නේ. ඔහු මොන කොහෙන් මොන ලෝකෙන් වටේ ගහලා ගියත් එයාගේ විස්ථාපනය ආරම්භ ලක්ෂ්‍ය මෙතන අවසාන ලක්ෂ්‍ය මෙතන නම් විස්ථාපනය එකයි. අනිදී තමයි විස්ථාපන රඳා පවතින්නේ ආරම්භක පීඩීමත් අවසාන පීඩීමත් මත පමණයි. ඒ දේ මම කිව්වා දැන්. හරි. ඊළඟ වැදගත් දෙයක් අනු තමයි දුරසා විස්ථාපනය සමානවන්නේ සරල රේඛාවක් දිගේ එකම දිශාවට චලිත වේ නම් පමණි. මෙන්න මේ වගේ සරල රේඛාවක් දිගේ
මේ ලක්ෂයේ සිට මේ ලක්ෂයට නම් ගමන් කරේ එතකොට මෙයාගේ දුරත් 1යි විස්ථාපනයත් 1යි මෙන්න මේ අවස්ථාවේදී විතරයි දුර සහ විස්ථාපනය කියන දෙකම සමාන වෙන්නේ මොකද ඔහු ගමන් කරපු දුරේ විශාලත්වයත් 1යි දිශාවත් 1 නිසා මෙතනදී විතරයි මේ දෙක සමාන වෙන්නේ අනිත් හැම අවස්ථාවෙදිම මෙයයි මෙයයි අසමානයි ඊළඟට අපි බලමු වේගය සහ ප්‍රවේගය කියන දෙක මතකතුව නෝට්ස් ටික ලියා ගන්න කලින් මම හිතනවා කලින්ුත් නෝට්ස් ඔක්කොම ලියාගෙන ඇති කියලා ඔයාලා හරි එතකොට බලන්න වේගය කියන්නේ චලිත වෙන දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි ඒ කියන්නේ වේගය අපිට සමාන කරන්න පුළුවන් චලිත වෙන දුර වෙනස් වීම බෙදෙනවා කාලයෙන් ඒ කියන්නේ ඒකක කාලයකදී කොච්චර දුර වෙනස් වීමක් සිද්ධ වුණාද අන්න ඒකට තමයි අපි වේගය කියලා කතා කරන්නේ එතකොට වේගය කියන එක අදිශ රාශියක් මොකද මෙතන දුර කියන්නේත් අදිශයක් වෙද්දී අපිට දුර සලකද්දී අපි ඒක දිශාව සලකන්නේ නැති නිසා මෙතනදී වේගයත් අනිවාර්යෙන් අදිශයක් වෙන්න ඕනේ එතකොට වේගය කියන එකටත් අපි දිශාවක් සලකන්නේ නැහැ අපිට එකම ඒ කියන්නේ වේගයේ විශාලත්වය විතරයි අපි ඒක සලකන්නේ හිතන්න දැන් මෝටර රථයක් මේ ලක්ෂයේ සිට මේ ලක්ෂයට 10 mm/s ක වේගයකින් ගමන් කරනවා නම් අපි මෙයාගේ දිශාව කියන්නේ නැ අපි වේගය විතරයි කියන්නේ ඒ වගේම මේක මෙහෙම මේ වගේ සරල රේඛාවක් වෙන්නම අවශ්‍ය නැහැ ඒක අවශ්‍ය නම් මෝටර රථයක් එකම වේගයෙන් මෙන්න මෙහෙම මේ වගේ පතයක යන්නත් පුළුවන් මේ වගේ පතයක ගමන් කරත් මෙයාට අවශ්‍ය නම් 10 mm ඍණ 1 ක වේගයෙන් යන්න පුළුවන්. මේ කියන්නේ මෙයාගේ දිශාව ප්‍රශ්නයක් නැහැ. දිශාව වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. වේගයේ විශාලත්වය එක නම් ඒකේ වේගය වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒතර බලමු අපි ප්‍රවේගයේදී මොකක්ද වෙන්නේ කියලා. ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතන මෙතන වේග දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒතර මේකට එන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය සමාන කරන්න පුළුවන් අපිට විස්ථාපන වෙනස බෙදීම කාලය. ඒතර මේක තමයි අපේ ප්‍රධාන සමීකරණය මෙතනින් අපේ ප්‍රධාන සමීකරණය මෙන්න මේක. මේ දෙක highlight කරගන්න. එතකොට මෙතන ප්‍රවේගයේ දෛශිකයක් බවට පත් වෙනවා. ඇයි ඒ විස්ථාපනය අපි මෙතනදී දෛශිකයක්. ඒතකොට විස්ථාපනය දෛශිකයක් වෙද්දී අනිවාර්යයෙන් මෙතන ප්‍රවේගය දෛශිකයක් වෙන්න ඕන. හරි. එතකොට ප්‍රවේගයේ දෛශිකය වෙද්දී අපි මෙතන විශාලත්වය විතරක් සලකලාමදී යාගේ දිශාවත් අනිවාර්යෙන් සලකන්න ඕන. මේ උදාහරණය මම ගන්නම්. බලන්න දැන් මෝටර රථය මේ පැත්තේ ඉඳන් මේ ලක්ෂයට ගමන් කරනවා නම් ඒ විශාලත්වයත් වගේම දිශාවත් අනිවාර්යෙන් කියන්න ඕනේ. එතකොට තමයි මෙයාගේ එකම ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. නිකන් හරි මෙයාගේ දිශා වෙනස් වුණා නම් මෙන්න මේ වගේ දිශා වෙනස් වුණා නම් අපිට මෙයාගේ ප්‍රවේගය මෙතන ප්‍රවේගය මේ ලක්ෂයේදී ප්‍රවේගයයි මෙන්න මේ ලක්ෂයේදී ප්‍රවේගයයි වෙනස් වෙන එකක් කියලා කියන්න බෑ. හරි ඒක තමයි මම මෙතනදී පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් මේ එකම වේගයෙන් මෝටර රථයක් මේ රේඛාවෙන් ගිලා මේ රේඛාවෙන් යන්න පුළුවන්. එතනදී වේගය වෙනස් වෙන්නේ නෑ. හැබැයි මෙතන විශාලත්වය සමාන වුණාට ප්‍රවේගය වෙනස් වෙනවා. හේතුව ඇයි මෙතනදී මෙයාගේ එයාගේ මොකද දිශාව වෙනස් වෙන නිසා. ඒතකොට හොඳට මතක තියාගන්න දිශාව වෙනස් වුණත් ඇති ප්‍රවේගය වෙනස් වෙන්න. එන ප්‍රවේගය කිය ප්‍රවේගය අපි කතා කරන්නේ එයාගේ විශාලත්වය සහ දිශාව කියන දෙකම. ඉතින් මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි වෙනස් වුණා නම් අනිවාර්යෙන් ප්‍රවේගය කියන කෙනා වෙනස් වෙනවා. මෙතනදී දුර සහ විස්ථාපනය වගේමයි වේගය සහ ප්‍රවේගය සමාන වන්නේ සරල රේඛාවක් දිගේ එකම දිශාව චලිත වෙනකොට විතරයි. එතන මේ බලන්න මෙන්න මේ රේඛාවෙන් යනකොට මෙයාගේ වේගයත් සමානයි. වේගයත් එකමගයක් යනවා. ප්‍රවේගයත් එකමගයක් බවට පත් වෙනවා. ඊළඟට වේගය සහ ප්‍රවේගය ගැන මම තා ටිකක් ගැඹුරට කතා කරන්නම්. එතන මට මෙතනදී ඒකාකාර වේගය සහ ඒකාකාර ප්‍රවේගය කියන දෙකම මම මෙතනදී දාපෙන්නලා තියෙනවා. ඒතර බලන්න ඒකාකාර වේගය කියන්නේ අපිට සමාන කරන්න පුළුවන් ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ කාලය. ඒ කියන්නේ දැන් කලින් උදාහරණේ මම ගොඩක්ම කතා කරේ ඒකාකාර වේගය සම්බන්ධයෙන් තමයි. මෙතනදී වෙන්නේ මොකද්ද? එකම වේගයෙන්ම මෙයා ගමන් කරන මොන ඒ කියන්නේ එයාගේ හැඩය ඒ කියන්නේ දිශාව වෙනස් වුණා ප්‍රශ්න නැහැ ගමන් කරේ එකම වේගයෙන්. හැබැයි ඒකාකාර ප්‍රවේගයක් වෙද්දී ප්‍රවේගය වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ එයාගේ විශාලත්වය හෝ දිශාව කියන දෙකෙන් එකක් වෙනස් වුණත් එයා වෙනස් වෙනවා එකම දිශාවට එකම විශාලත්වයෙන් ගමන් කරන උන. මෙතනදී ඒකාකාර ප්‍රවේගයක් වෙන්නේ නැහැ. එයාගේ දිශාව වෙනස් වෙනවා. මුලින් මේ පැත්තට ඊට පස්සේ මේ පැත්තට ඊට පස්සේ පහත් පල්ලෙහාට එනවා. ඒ වගේම එයාගේ දිශාව වෙනස් වෙනවා. බලමු අපි ඒකාකාර නොවන සහ ඒකාකාර නොවන ප්‍රවේගය ගැන බැලුවම අපි ඒකාකාර නොවන වේගය ගැන කතා කරද්දී
අපිට අපි මෙතනදී වේගයේ එකාගයක් ගන්නෙ නෑ මොකද මධ්‍යක වේගය කියලා තමයි අපි කතා කරන්නේ මොකද මධ්‍යක වේගය කියද්දී අයි අපි මධ්‍යක වේගය ගන්නෙ මොකද මෙතනදී එක් එක් ලක්ෂවල වේග වෙනස් වෙනවා හිතන්න මේ ලක්ෂයේදී දිශාව වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ හැබැයි මෙයාගේ විශාලත්වය මෙතනදී 10යි ඊට පස්සේ වාහනේ පොඩ්ඩක් ස්ලෝ වෙනම මෙතනදී හිතන්න මෙතනදී 5ක් කියලා ඊට පස්සේ ආයේ මෙතනදී 15ක් 20ක් වුණා කියලා හිතන්න मध्यक वेगेनेध्य मध्यक वेगे गे गमन कर मुल दूर मेतन मेतन मुल दूर ඒකාකාර නොවන ප්‍රවේගය කියන්නේ මොකද්ද කියලා මෙතනදීත් අපි ගන්නෙ මධ්‍යක අගයක් මධ්‍යක ප්‍රවේගය සමානයි මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය කියන එක තමයි අපි ගන්නෙ. උතර මෙතනදීත් අපි ආරම්භක ලක්ෂය මෙතන අවසාන ලක්ෂය මෙතන නම් හරිද? මෙයාගේ අපි ගමන් කරපු ප්‍රවේගය දැන් හිතන්න එකම වේගයෙන් ගියත් මෙයාගේ දිශාව වෙනස් වුණාට වෙනස් වුණා නම් අපිට ප්‍රවේගය මෙයාගේ වෙනස් වෙනවා. දැන් මෙතන දිශාව මේ පැත්තට. ඊට පස්සේ මෙතන දිශාව මේ පැත්තට. මෙතන දිශාව මේ පැත්තට. දැන් හිතන්න මෙයා 10යි ms වින එක ප්‍රවේගයෙන් තමයි මුළු ගමනම ගමන් කරේ. ඒතකොට සමාන ළමයි කියන බලා ඒතකොට එයාගේ 10ම තමයිනේ ගියේ එක විශාලත්වයකයිනේ කියලා. නෑ විශාලත්වය එක වුණාට මෙයාගේ වේගය නියත වෙන්න මෙතන වේගය ඒකාකාර වෙන්න පුළුවන්. හැබැයි ප්‍රවේගය ඒකාකාර වෙන්නේ නෑ. හේතුව මෙයාගේ දිශාව වෙනස් වෙන නිසා. මෙහෙම වුණත් අපි නිතරම ගන්න වෙන මුළු විස්ථාපනය තුළ මෙයාගේ විස්ථාපනය අපි දන්නවා මෙයා මොන වටෙන් ගහලා ගියත් විස්ථාපනය එන්නේ ආරම්භ ලක්ෂය සහ අවසාන ලක්ෂය අතර ඍජුම නැත්නම් කෙටිම දුර. මෙතෙන් මධ්‍යක වේගය කියලා අපි ගන්නෙ මුළු විස්ථාපනය බෙදනවා කියන්නේ ඒ ගමනට ගියපු මුළු කාලයට. හිතන්න එතකොට වාහනේ මෙන්න මෙහෙම ගිහලා ලොකු රෝමක් ගහලා ගියා කියලා. හරි. එතකොටත් විස්ථාපනය එකයි. හැබැයි මේ මාර්ගෙන් ඒ 10යි ms වෙන එක වේගෙන්. ඒතර වේගයේ දෙකම එකයි. හැබැයි ඔයාලට දන්නවා මේ මාර්ගෙන් යනවට වඩා මේ මාර්ගෙන් ගියාම ගතවන කාලය වැඩි. එතකොට අපි සමීකරණයේ මුළු විස්ථාපනය දෙන්නේම සමානයි. හරිද? විස්ථාපනය සමානයි. හැබැයි මේ කාලයට වඩා මේ කාලයේ කාලය වැඩි වෙද්දී අපි දන්නව ගණිතයේ ප්‍රකාශනයේක යටපදයේ ලොකු වෙන මේ මුළු පදයේම අගය අඩු වෙනවා. ඒ කියන්නේ මධ්‍යක ප්‍රවේගය අඩු වෙනවා. එතකොට ඔයාලට මෙතනදී අපිට සංසන්දනය කරන්න පුළුවන් මේ මාර්ගයෙන් මධ්‍යක වේගයට වඩා මේ මාර්ගයේ මධ්‍යක ප්‍රවේගය අඩුයි කියලා අපිට සලකන්න පුළුවන්. ඊළඟට අපි බලමු ත්වරණය කියන්නේ මොකද්ද කියලා. හරි. අපි කලින් කළා මුලින්ම අද බැලුවා අපි විස්ථාපනය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපි කතා කරා විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට ප්‍රවේගය කියලා. ඒ කියන්නේ විස්ථාපනය අපි බෙදුවා කාලයෙන් විස්ථාපනයේ t කාලයෙන් බෙදුම අපිට ලැබුණා ප්‍රවේගය කියන එක. අපිට ආවා ප්‍රවේගය කියන එක. ඒ වගේම දැන් මෙතනදී කරන්නේ ප්‍රවේග වෙනස් අපි බෙදනවා කාලයෙන්. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා ත්වරණය කියලා. එහෙමත් නැත්නම් අපි ඇක්සලරේෂන් කියලා කියනවා. සරලම කිව්වොත් අපි වාහනයක් යද්දී ස්පීඩ් කරන්න කියනවනේ. ඒතකොට එතනදී වෙන්නේ ත්වරණය කිරීම තමයි. හරි. එතකොට ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි අපි ත්වරණය කියන්නේ. එතකොට මෙතන බලන්න ත්වරණය සමානයි ප්‍රවේගය වෙනස බෙදීම කාලය කියන එක. එතකොට ප්‍රවේගය අපි දැන් මම කලින් කිව්ව ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකක්. එක්කෝ ප්‍රවේගයේ විශාලත්වය වෙනස් වෙලා එහෙමත් නැත්නම් ප්‍රවේගයේ දිශාව වෙනස් වෙලා. ඒ දෙකෙන් එකක් වෙනස් වීමට අපි කියනවා වෙනස් වීම අපිට ගන්න පුළුවන් ත්වරණය කියලා. හරි. මෙතනදී බලන්න මේ ලක්ෂයේ සිට මේ ලක්ෂයට එකම දිශාවට මෝටර රථයක් ගමන් කරනවා. දැන් මෙයාගේ දිශාව මෙතනින් නම් මෙතනට වෙනස් වෙනවද නැහැ. දිශාව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රවේගයේ විශාලත්වය වෙනස් වෙනවා. මෙතනදී 10යි මෙතනදී
පහළවයි. ඒ කියන්නේ ප්‍රවේගයේ විශාලත්වය වැඩි කරගෙන ඒතකොට ප්‍රවේග වෙනසක් ඇති වෙලා හිතන්න මේකට ගත වුණු කාලය 5යි 10යි කියලා. තප්පර 10යි. නං එතකොට මෙතන තොරණය කියලා එන්නේ මෙතනදී තොරණය ඉන්න අපිට ප්‍රවේග වෙනස කීයද? 15 වරින 10. 15 වරින 10. 15 වරින 10 බෙදීම කාලය. කාලය කියන්නේ 10. එතකොට එන අපිට 5 බෙදීම 10 කියන්නේ දශම 5යි. දශම 5යි. ms ඍණ 2 ms ඍණ 2 වැදගත්ම දේ මෙතනදී ඒකක මට කලින්ුත් පොඩක් ඒකක සමාහට කියන්න මතකුණා. දැන් කලින් විස්ථාපනය නේද? විස්ථාපනය කියන්නේ මීටර්. අපි දුර විත් ඒකේ දිග අගේ නැත්නම් දුර අගේ තමයි සලකන්නේ. ඊට පස්සේ ප්‍රවේගය කියලා කියද්දී ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලයනේ. එතකොට මීටර් බෙදීම තප්පර කියන්නේ seconds. ඒක තමයි ඊට පස්සේ යට තියෙන තප්පර උඩට ගත්තම s ඍණ 1 කියලා අපි දානවා ඍණ බලයක් විදියට. එතකොට ms ඍණ 1 බවට පත් වෙනවා ප්‍රවේගය. මෙතනදී එන්නේ තොරණයනේ. තොරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට ප්‍රවේගය අපි දන්නා ms ඍණ 1. ආයේ ms ඍණ 1 බෙදෙනවා s වලින්. ඒ කියන්නේ තප්පර වලින්. එතකොට මේ යට තියෙන s ආයේ උඩට ගත්තම දැන් උඩ කොහොමද තිබුණා ms ඍණ 1 කියලා එකක්. යට තියෙන s එක කායි උඩට ගත්තම ආයේ තව ඍණ 1 එකක් එනවා. එතකොට ඒ දෙකම එකතු වෙලා ms ඍණ 2 බවට පත් වෙනවා. එහෙමයි ඒකක හදලා ගන්නෙ. ඒක කඩපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඒකක මෙතන එහෙම හදලා ගන්න පුළුවන්. මම ඒක ඒකක හා මාන කොටසෙදි හොඳට විස්තර කරනවා. හරි. ඒ වගේ මෙතන බලන්න තොරණය මෙතනදි මොකක්ද වෙන්නේ කියලා. මෙතනදි එකම විශාලත්වයකින් ප්‍රවේගයෙන් චලිත වෙනවා. හැබැයි මේ ලක්ෂයෙන් ඉඳන් මේ ලක්ෂයේදී මෙයාගේ බලන්න දිශාව වෙනස් වෙනවා. හරිද? ඒතර මේ ඉඳන් මෙතනට වගේ වෙනකන් එකම දිශාවක්. මේ පැත්ත තමයි චලිත වෙන්නේ. ඊට පස්සේ පොඩ පොඩ මොකද වෙන්නේ? චලිතයේ දිශාව දිශාව කියලා අපි සලකන මෝටර රථ යොමු වෙන දිශාව. හරි? පොඩ පොඩ දිශාව වෙනස් වෙනවා. එතකොට විශාලත්වය වෙනස් එකක් වුණාට වැඩක් නැහැ. මෙයාගේ දිශාව වෙනස් වෙන. එතකොට අපි ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා ගණන්දී ප්‍රවේග වෙනස බෙදනවා කාලයෙන්. එතකොට සමාලම හිත එතකොට මෙතන 10 ඍණ 10 බිඳුවද කියලා. 10 ඍණ 10 බිඳුව නෙමේ. මෙතනදී අපි ප්‍රවේග දිශාවත් එක සලකනවා. එතකොට මම දෛශික කරද්දී කරා දෛශික වීඩියෝ එකේදී බලන්න ප්‍රවේග වෙනසක් කියලා ගණන්දී මෙතනදී අපි දිශාවත් සලකලා ගන්න හිතන්න. මම ඕන ආයෙ මතක් කරන්නම් අපි ගම මේ උදාහරණයක්. දැන් මෝටර රථයක් ආරම්භයේ මේ දිශාවට ගමන් කරා 10 ms ඍණ 1 ප්‍රවේගයෙන්. ඊපස්සේ නැවත උතුරට ගමන් කරා 10 ms ඍණ ප්‍රවේගයෙන්. ඒ විශාලත්වයෙන් හැම දිශාව විතර වෙනස් වුනේ. එතකොට මෙතන 10 ඍණ 10 කියලා බිඳුව කියලා ගන්න බෑ අපිට. අපි ගන්න ප්‍රවේගය වෙනස පසු ප්‍රවේගය අඩු කරනවා පෙර ප්‍රවේගයෙන්. එතකොට මෙතන පසු ප්‍රවේගය කියන්නේ මෙන්න මේක. එතකොට මේක එන්නේ උඩට 10ක් කියලා. එතකොට මේකෙන් උඩට 10ක් ඒකෙන් අඩු කරනවා පෙර ප්‍රවේගය මේ පැත්තට 10ක් කියලා. මේ පැත්තට 10ක්. මම මේක දෛශික පාඩමේදී හොඳින් විස්තර කරනවා. මම මෙතනදී පොඩ්ඩක් මතක් කරන්නම්. එතකොට මෙතනදී මේ ඍණ කියන එකේන අපි ධන කරනවා මෙයාගේ දිශාව පිටිපස්සින් ඉන්න කෙනාගේ දිශාව මාරු කරලා. එතකොට මෙයාගේ ධන 10 උඩට. අපි මේ ඍණ එක ධන කරනවා. ඍණ මේ දිශාව මෙයාගේ මාරු කරලා. එතකොට මෙයාගේ නෙමෙයි පැත්තට. මගේ මේ පැත්තට. ඊට පස්සේ අපි මෙන්න මෙයාට දැන් දෛශික ඓක්‍යයක් දැන් මෙතන තියෙන අපි දෛශික ත්‍රිකෝණ නීතිය පාවිච්චි කළා. දෛශික ත්‍රිකෝණ නීතිය කොමම දෛශික පාඩමේදී උගන්වනවා. ඊට පස්සේ අපි මෙහෙම ත්‍රිකෝණය අඳිනවා. ඊට පස්සේ මෙයත් 10යි මෙයත් 10යි. ඊට පස්සේ මේකේ ආරම්භයේ සිට අවසානයට දක්වා වූ රේඛාව යා කිරීමෙන් අපිට දැන් මේක මෙතනට ආවා කියලා රේඛාව යා කිරීම අපිට මෙයාගේ දෛශික සම්ප්‍රේක්ෂය ගන්න පුළුවන්. ඒතකොට මේක තමයි මෙයාගේ ප්‍රවේග වෙනස කියන්නේ. අද ප්‍රවේග වෙනස මෙතන විශාලත්වය හොයා ගන්න පුළුවන්. මේක 10 නම් මේක 10 නම් එතකොට මේ දෙක පයිතගරස් දාලා අපිට ගන්න පුළුවන්. මේක 90ක් නම් එහෙම අපිට හොයාගෙන මෙයාගේ සම්ප්‍රයුක්තය පාවිච්චි කරලා ඒ වගේම දිශාවත් එක්ක අපිට මෙතන ප්‍රවේගයේ වෙනස කියන එකට ආදේශ කරලා ඒකට ගත වුණු කාලයෙන් අපි බෙදලා අරන් අපිට තොරණය ගන්න පුළුවන්. මේ ගැන මීට වඩා මම පොඩ පැහැදිලිව උදාහරණ ගැටළු කරද්දී කරන්නම්. ඊට පස්සේ බලමු ඒකාකාර තොරණයෙන් චලිතය කියන්නේ මොකද්ද කියලා. මෙතනදී බලා ගන්න වස්තුවක් චලිතයේදී තොරණයේ විශාලත්වය හෝ දිශාව වෙනස් නොවේ නම් එවැනි චලිතයක් ඒකාකාර තොරණයෙන් චලිතයක් කියලා අපි කියනවා. බලන්න මෙතනදී විශාලත්වය සහ දිශාව දෙකම වෙනස් නොවී තියෙන්න ඕන. ප්‍රවේගය වගේම තමයි. ඒතකොට මේ දෙකම වෙනස් නොවී තියෙන්න නම් අනිවාර්යෙන් ප්‍රවේගයත් මේ දෙකම වෙනස් නොවී තියෙන්න ඕන. ඇයි තොරණය හැදුනේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන්. එතකොට ප්‍රවේගය වෙනස් වුණත් මෙහිදී
තොරණේ විශාලත්වය හෝ දිශාව වෙනස් වෙනවා. අන්න එහෙමයි යන්නේ. මේ එක එකින් එකට link වෙලා තියෙන්නේ. ඇයි විස්ථාපනය බලපෑවා ප්‍රවේගයට ප්‍රවේගي තමයි directly බලපෑවේ තොරණයට. ඉතින් තොරණේ දිශාව සහ විශාලත්වය කවුද කවුරු මතද නදාපවතින ප්‍රවේගයේ මත? හරිද? ඒතර ප්‍රවේගයේ විශාලත්වය හෝ දිශාව වෙනස් වුණා නම් මෙයාගේ දිශාව වෙනස් විශාලත්වය වෙනස් වෙනවා. හරි මෙහිදී බලන්න වස්තුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය සහ දිශාව සෑම විටම නියත වෙන්න ඕන. හරි එතකොට බලන්න කොහොමද දැන් හිතන්න දැන් මෙහෙම නිශ්චල පෙට්ටියක් තියෙනවා. දැන් මේ නිශ්චල පෙට්ටිය කර නිකං ප්‍රවේගයක් ලැබෙන්නේ නැහනේ. නිකං ප්‍රවේගයක් ලැබෙන්නේ නැත්නම් නිකං තොරණයක් ලැබෙන්නේ නැහනේ. කොහොමද එතකොට මෙයා චරිත වෙන්නේ? අනිවාර්යෙන් මෙයා මත අසම්තුලිත බාහිර බලයක් තියෙන්න ඕන. හරි අසම්තුලිත බාහිර බලයක් කියන්නේ එකිනෙකට කැපිලා යන්නේ නැති. එතන මේ පැත්තට F තියලා මේ පැත්තට F තියෙනවා නම් ඒක අසම්තුලිතයි. හරි? ඒ කියන්නේ අසම්තුලිත නෙමෙයි ඒක එතකොට සම්තුලිතයි. එතකොට මේකට මේ කැපිලා යනවා. දෙපැත්තින් අදිනවනේ. හිතන්න එහෙම නැතුව මේ එක පැත්තට විතරක් F බලයක් තියෙනවා නම් එතකොට ඒක අසම්තුලිතයි. එතකොට මොකද වෙන්නේ? මේ බලය මගින් මේ පෙට්ටිය ඉස්සරහට චලිත වෙනවා. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. හරිද? ඉතින් අපි පෙට්ටියකට මෙතෙන් බලය දීලා අදිනකොට මේ පෙට්ටිය ඉස්සරහට යනවා. අන්නේ ඉස්සරහට යෑමට අපි ප්‍රවේගයක් කියලා කියන්න පුළුවන්. හරි. හැබැයි මෙතනදී මොකක්ද උනේ? දැන් ආරම්භයේදී මෙයා නිශ්චලයි. මෙයාගේ ප්‍රවේගයේ බිඳුවයි. ආරම්භයේදී ප්‍රවේගයේ බිඳුවයි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? හිතන්න දැන් මෙයා ආරම්භයේදී ප්‍රවේගයේ බිඳුවයි. ඊට පස්සේ මොකක්ද උනේ? මෙයාට වේගයක්, ඒ කියන්නේ මෙයාට ස්පීඩ් එකක් වේගයක් නැත්නම් ප්‍රවේගය ලැබුණා. එතකොට ප්‍රවේගය ලැබුණේ කොහොමද? ලැබුණා නම් අනිවාර්යයෙන් මෙතන ප්‍රවේග වෙනසක් තියෙන්න ඕනනේ. අය ආරම්භයේදී බිඳුව අවසානයේ ප්‍රවේගය ගැත් වෙනවා. එතකොට ප්‍රවේග වෙනස කියන්නේ පසු ප්‍රවේග අඩු කිරීම පෙර ප්‍රවේගය. එතකොට ප්‍රවේග වෙනසක් ඇති වෙන නම් අනිවාර්යයෙන් මෙතනදී තොරණයක් කියන එක ඇති වෙන්න ඕන. තොරණයක් කියන එක ඇති වෙන්න ඕන. එතකොට ඒකාකාර තොරණය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි වස්තුවක් මත යෙදෙන බලය වෙන දිශා බලයේ දිශාව සහ විශාලත්වය වෙනස් වෙන්නේ නැත්නම් එකම බලයක් නම් අපි යොදාගෙන ඉන්නේ අසම්තුලිත බලයේ එකම බලයක් නම් අනිවාර්යයෙන් මෙයාගේ තොරණයත් එකයි. ඇයි තොරණය එකක් කියන්නේ? මෙයාගේ ප්‍රවේගය වැඩිවීම ඒකාකාරව තමයි සිද්ධ වෙන්නේ. හිතන්න මෙයා පළවෙනි තප්පරයේදී ප්‍රවේගයේ බිඳුවේ ඉඳලා 5ms වෙන එක දක්වා වැඩි වුණා කියලා. ඊට පස්සේ දෙවෙනි තප්පරයේදී 10ms වෙන එක දක්වා වැඩි වුණා. තුන තප්පරයේදී 15 දක්වා වැඩි වුණා. දැන් බලන්න ඔයාලට පේනවා මෙතනදී වැඩිවීම අපිට පේනවා මෙතන 9.5යි මෙතන 9.5යි. ඒතර 5න් 5 වැඩි වෙන තප්පරෙන් තප්පරයට ප්‍රවේගය 5න් 5 වැඩි වෙවි යනවා. ඒ කියන්නේ මෙයාගේ තොරණය ඒකාකාරයි. ඇයි මෙයාගේ ප්‍රවේග වෙනස එකයිනේ. මෙතන වෙනසත් මෙතන වෙනසත් 5යි මෙතන වෙනසත් 5යි මෙතන වෙනසත් 5යි. එතකොට හැම එකෙම කාලය තප්පර එකක් නෑ. එතන මෙතනත් 5 බෙදීම එක 5ම තමයි. මෙතනත් 5 බෙදීම එක මෙතනත් 5 බෙදීම එක. එතකොට තොරණය එකයි. අන්න ඒකට තමයි අපි කියන්නේ ඒකාකාර තොරණයක් කියලා. එතකොට මෙතන විශේෂ දෙය මෙතන බලයේ දිශාව සහ විශාලත්වය වෙනස් වෙනවා. හිතන්න මෙයාගේ බලය දැන් 2F කරා නම් අපි දන්නා මෙයාගේ වේගය වැඩි වෙනවා. එතකොට තප්පරයකදී කලින් 5ක් නම් වෙන වැඩි උනේ ඊට පස්සේ තප්පරයකදී ප්‍රවේගය 10 ගාන වැඩි වෙන්න පුළුවන්. එතකොට තොරණය වැඩි වෙනවා. අන්න ඒකයි ඒක තමයි අපි ඒකාකාර තොරණය කියලා අපි ගන්නෙ. එතකොට අපිට ඒකාකාර නොවන තොරණයක් නම් මෙතනදී අර බලය වෙනස් වීම හෝ බලයේ දිශාව වෙනස් වුණත් ඇති. හිතන්න මේ පැද්දි මේ බලය අපි පොඩ්ඩක් මේ පැත්තට ඇල කරා කියලා. එතකොටත් මේ පෙට්ටිය මොකද වෙන්නේ? එතකොට මේ පැත්තේ පෙට්ටිය හැරෙන්න පටන් ගන්නවා. හැරීමක් කියන්නේ දිශා වෙනස් වීමක්. එතකොට ප්‍රවේගය වෙනස් වෙලා තොරණයත් වෙනස් වෙනවා. මේ සම්බන්ධවත් මම ඉස්සරහට ගණන් කරනවා. ඒ ගණන් වලදී ඔයාලට මීට වඩා පැහැදිලි වෙයි. මම ඊළඟ වීඩියෝ එක යටතේ මෙන්න මේ චලිත සමීකරණ ගැන හඳුන්වලා දීලා ඒ යටතේ ගණන් පොඩ්ඩක් වැඩියෙන් කරනවා. මම මේ පාඩම යටතේ එතකොට අද උගන්වපු කොටස් සහ මේ චලිත සමීකරණ යන දෙකම අදාළ කරගෙන මම ඊළඟ වීඩියෝ එකේදී ගණන් කරනවා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න මතකැතුව ඊළඟ වීඩියෝ එකත් බලලා ඒකේ තියෙන ගණන් ටික අද අපි උත්තර ටිකත් ඒකෙදිම සාකච්ඡා කරමු.